ලොකු වගකීමක් මේ අමාත්‍යංශයට බාර දීලා තිනවා කියලා ජනාධිපතිතුමා විශේෂයෙන්ම 2030 වෙනකොට 80%ක් පුනර්ජනනීය බලය මගින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වගකීමක් බාර දීලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ මේ වසර පහටත් මම හිතන්නේ අපට ගැසට් පත්‍රයක් මගින්ම වගකීම් බාර දීලා තියෙනවා. 2020 මොකද්ද වෙන්න ඕනේ 21 මොකද්ද වෙන්න ඕනේ ඒ වගේම 25 වෙනකම් අපට ඒ අවශ්‍ය කරන ටාගට් ටිකට යන්න මේ පාර විශාල වගකීමක් තියෙනවා. මම හිතන්නේ මේ අමාත්‍යංශයත් එක්ක වැඩ කරනකොට මම හිතන්නේ විදුලි බල මණ්ඩලය විශාල සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. මොකද පුනර්ජනනීය බලය අපි නිෂ්පාදනය කිරීමේදී ඒක සම්ප්‍රේෂණය කිරීම ඒ වගේම විදුලි බලයට එකතු කිරීමේ වගකීම තියෙන්නේ මම හිතන්නේ විදුලි බල මණ්ඩලයට. ඒ නිසා ඔබතුමාලගේ විශාල සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම හිතන්නේ ලංකාවේ ඉතිහාසය ගත්තොත් එහෙම අපි මම හිතන්නේ 100%ක්ම පුනර්ජනනීය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරේ අපි ආරම්භයේ. හැබැයි ලෝකය ඒක පාවිච්චි කරේ පස්සේ. හැබැයි අපට සිද්ධ වෙලා තියෙන ආය පාරක් අපි මුලින්ම පටන් ගත්ත තැනට අපේ විදුලි ජනනය කිරීම සඳහා පුනර්ජනනීය බලය යොදා ගන්න අපට සිද්ධ වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ සමහර ලාවට දෛවයේ සරදමක් වෙන්නත් පුළුවන්. මොකද අපිම පටන් ගත්ත පුනර්ජනනීය බලය පස්සේ කාලෙක අපට ආය පාරක් අපිට නැවත වතාවක් විශාල බලයක් බවට පත් කරගන්න අවශ්‍යතාවය උදා වෙලා තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු වෙලා තියෙන 80%ක් පුනර්ජනනීය බලය මගින් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඉදිරි වසර 10 තුළ. ඒ නිසා ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ ශාස්ත්‍රයේදී අපට පුද්ගලික ව්‍යාපාරික අංශේ ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා මම හිතා අපි ලංකාවේ ඉන්න සියලුම ව්‍යාපාරිකයන්ට ධනවතුන්ට අපි ආරාධනා කරනවා පුනර්ජනනීය බලය නිෂ්පාදනය කිරීම සඳහා විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඒ අය දේශීය කර්මාන්ත නගා සිටවන්න ඒ වගේම දේශීය කර්මාන්තයට තාක්ෂණය ගේන්න මේ සඳහා සියලුම විද්වතුන්ට අපි ආරාධනා කරනවා අපට උදව් කරන්න කියලා. මොකද පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳව ගත්තොත් එහෙම ඉතාමත් හොඳ දැනුමක් තියෙන ශ්‍රී ලාංකික විශාල ප්‍රමාණයක් ඉන්නවා. දැනටමත් මම හිතන්නේ ඒ සම්බන්ධ වෙලත් ඇති සම්බන්ධ වෙලා නැත්නම් අපි සියලු දෙනාටම විවෘතව ආරාධනා කරනවා තමන්ගේ දැනුමෙන් රට දියුණු කරන්නේ ශක්තිය ලබා දෙන්න කියලා. ඒ වගේම ව්‍යාපාරික සියලු දෙනාටමත් ආරාධනා කරනවා දේශීය ව්‍යාපාරිකයන්ට මේ පුනර්ජනනීය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න අපේ අමාත්‍යංශ සමග අත්වල් බැඳගන්න කියලා. ඒ වගේම මම හිතන්නේ පුනර්ජනනීය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න බොහෝ අය බලාගෙන හිටියත් මම හිතන්නේ අතරමඟ නැවතිච්ච හිරවෙච්ච විශාල ප්‍රමාණයක් තියෙනවා. අතික ජනාධිපතිතුමා මට අමාත්‍යංශේ බාර දුන්නට පස්සෙත් මතක් කරේ මේ තියෙන ගැටලු ටික ලැහැලා ඉතාමත් ඉක්මනින් පුනර්ජනනීය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමාත්‍යවරයා විදිහට අවශ්‍ය නායකත්වය ලබා දෙන්න කියලා.